arts, entertainment, and lifestyle. Chakra TV. It never ends. ආයුබෝවන් චක්‍ර ටීවී නරඹන සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු වැඩසටහන සිම්පල් ටොක්ස් අරගෙන ඔන්න මම අද ඇවිල්ලා ඉන්නවා කොරෝනා අපේ ගෙවල් වලටම ඇවිල්ලා කොළඹ නගරේ බලන බලන තැන කොරෝනා මේ කොරෝනා වලට අපි බයද කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කොහොමද PCR එක කරන්නේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඒක නිරෝධායන මධ්‍යස්ථානයක් මොන වගේද අපි දැනගනිමු මේක එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් එක්කම ආයුබෝවන් සක්සි ආයුබෝවන් වණකම් වණකම් साक्षी मट कि ओयाट मेक मुलिम धनुनी मोनवा एक्सपीरियंस कोविड हदील के लिए मुलिम धन करती इतर सिंगल कथा कर उत्तर देना कोरोना की मुख दिल अभी मुलिम धन करना कोरोना की फीवरिश फीवरिश रस सुगंध लॉस्ट स्मेल एंड टेस्ट सो मिल्क शेक परफ्यूम परफ्यूम स्मेल जीरो पर्सेंट मतक विद्यार साक्षी मत की रिकॉर्ड करते पौदलिक रोहल की कुछ रिजल्ट ప్రైవేట్ హాస్పిటల్స్ 24 అవర్స్ ఎక్కతల దినవా సమార కట్టి 2 డేస్ 3 డేస్ 4 డేస్ అన్న ఓయాకి పల్చతరేం 24 ఎక్కన 24 డేస్ కి అన్న బే మే మట
අද රෑ ගත්තොත් හෙට නූන් ටයිම් එක දෙක වගේ හමුණා. එතකොට මට කියන්නකෝ කොහොමද ඒ අද්දැකීම මේගොල්ලෝ කෝල් කරලා වට කිව්වද කොහොමද ඒක උනේ? මේගොල්ලෝ කෝල් ආවා මට. හලෝ අපි මේ හොස්පිටල් ඉඳලා කතා කරන්නේ සක්සිද කියලා. ඔයගේ ඇඩ්‍රස් එක හරිනේ. මං කිව්වා මුලින්ම රිසල්ට්ස් එක කියන්න. ඒක මුලින්ම හිතවනවා රිසල්ට්ස් එක කියන්න. නෑ සර් ඔයාට පොසිටිව් කියලා. එයා පඩක් දුකයි තමයි ඒ කිව්වේ. මං ඒක බය වෙන්නේ නෑ. කෙලින්ම මං කෝල් කරාම අපි අපි ඉන්නේ පොලිස් ස්ථානයේ පොලිස් පදි ඉන්නවනේ. එයාට කෝල් කරා. එයා කිව්වා බය වෙන්න එපා සක්ස් මම ඔක්කොම බලන් යනවා කියලා. එයා PH ට කෝල් කරලා එයා පොලිස් දෙන්නෙක් ආවා ගෙදරට. අනිත් එයා PH ට කියලා PH කටියත් මට කෝල් කරා. ඒ නිසා මට ඒක ස්මූත්ලි හැන්ඩල් කරා. අයිත් මේ ආයතනත් මම කෝල් කරලා කිව්වා මේ වගේ පරිස්සම් වෙන්න ඕන කියලා. එතකොට ඒගොල්ලෝ ඒ දවසම ආවද නැත්නම් පහුවෙන්ද දාවේ ඒගොල්ලෝ ආවා? දැන් මට අඳුරන නිසා ටකලා ආවා. අනිත් යාළුවා එම කියලා තියෙනවා සමහර වෙලාවට පරක් වෙනවා ගොඩක් දේවල් ඉක්මනට ඔක්කොම කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ වුණ පියවර මොකද්ද? ඒගොල්ලෝ දැන් ඇවිල්ලා සක්සිය කොහමද අරන් ගියේ? ඇම්බියුලන්ස් එකකද? නෝ ඒක තමයි. ඒක ඇවිල්ලා ටක්කල අරන් ගියේ නෑ. පස්සෙන් ඉන්න මාස්තාලේ ඉන්නේ අනිත් කටිය සම්බන්ධ වෙන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කියලා ගියා. ඊට පස්සේ රාය තමයි මං ගියා. කොහොමද ගියේ? ඒගොල්ලෝ ඇවිල්ලා අරන් ගියාද? ඔව් ඒක ආමි බස් එකේ. ඒක මාර එක්ස්පීරියන්ස් එක මේක. කියන්නකෝ අපිට ඒක. ඒක තමයි. දැන් නයිට් ආමි කට්ටිය තමයි මට කෝල් කරා මේ සක්සිද. අපි 11 12 වගේ එනවා. මේ රෑ. ඔව් රෑ. රෑ එනවා. ලෑස්ති වෙන්න කියලා. අඳුමු ලෑස්ති කරන්න කියලා. ඒ වගේ කියලා. මම ඔක්කොම ලෑස්ති කළා. මම දන්නවනේ මේ මීඩියා එක ඉන්නව නිසා මේ මොනවද වෙන්නේ කියලා දන්නවා. ඒ නිසා මම ඔක්කොම ලෑස්ති කළා. ඒකට සූදානම් වුණා. 11 12 වෙනකොට අපි මේ ඉඳලා පිටතුමා පුණානේ දැන් ඔයාව ඔයාව සිලෙක්ට් කරේ කොහොමද ඒ පුණානි වලට ගෙනියන්න ඕනේ? ඒක දන්නේ ඒක කාටවත් දන්නේ නැහැ. ඒතර ඔයා දැනන් හිටියද ඔයාව ගෙනියනකොට? නෑ ඒගොල්ලෝ කිව්වා දවල්ට පස්සේ කොහොමද ඉතින් කොරන්ටයින් සෙන්ටර් යනවා කියලා දන්නවා. බට් කොහෙද යනවා කියලා කාටවත් දන්නේ නැහැ. ආමි කට්ටිය ඩ්‍රයිවරුත් දන්නේ නැහැ. ඒතර කවුද ඔයා හිතන විදිහට ඩිසිෂන් එක ගන්න යාළුවා මෙයා වෙතට යවන්නේ? ආමි කට්ටිය තමයි. දැන් PA ඒරියා PHA හරි නැත්නම් පොලිස් ඒක තීරණය කරන්නේ. ඒක තීරණය කරන්නේ තයි කර ආමි කට්ටිය. ආමි තමයි දැන් අඩු කොයිද මේ ෆ්‍රී තියෙන එක දාලා ටකා ඉන්ස්ට්‍රක්ෂන් එනවා. ඒ කෙලිම යනවා. එතකොට ඔයත් එක තව කට්ටිය බස් එකේ හිටියද නැත්නම් ඔය විතරද? ගොඩක් කට්ටිය මේ මං යනකොට බස් 4ක් ආවා. එතන මගේ බස් එකට පොඩක් 20ක් වගේ අනිත් ඔක්කොම 20 වගේ මම හිතන 100 වගේ අපි ගියා. පුණානි වලට කොහමද එහෙ ගිහිල්ලා ඔය මුලින්ම ඇතුළත් වෙනකොට වඩ එක්සයිට් වුණාද මොකක් වෙයිද මට? මං අර නෑ මං PCR කරපු දවසේ ඉඳලා මම බස් එක යන්න වෙනකන් පොඩක් බය තමයි. මම කොරෝනා කියලා ඔක්කොම ෆස්ට් ටයිම් නේ කොරෝනා කියලා ඔක්කොම කතා කරනවා ඔක්කොම කියනවා. හැබැයි ඒක කලර් එක මොකද කියලා දන්නේ නෑ. බය වෙනවනේ ඔක්කොම බය වෙනවා. බට් මං බය තමයි. බට් ඒක මං මූණ දෙන්න උනා. මූණ දෙන්න ඕන නැත්තම් මේ බය වෙලා මං ඉච්චර පෙන්නන්නේ නැහැ. නිකන් මේ ෂෙෆේ හිටියා. ඊට පස්සේ පළවෙනි දවස් අපි පුණාන ගියා. පුණාන වැටිකලෝ කැම්ප් ඒ හිස්බුල්ලා අර දැන් මේ දවස්වල වැඩිපුර කතා කරපු ඒක ඇත්තටම මේ කොරනින්සල් හොඳ අනිත් කොරනින්සල් සෙන්ටර්ස් පොඩක් අවුල් තියෙනවා කියලා කටිය කියනවනේ මේ අපි වීඩියෝස් වල දැකලා තියෙනේ. ඒ නිසා මේ පුණාන කැම්ප් කොරනින්සල් ඇත්තටම හොඳයි. ඒක හොස්ටල් ෂේප් එක. ඒක බිල්ඩින්ග්ස් පහක් තියෙනවා. එතකොට උදේ දවල් යනකොට පුණානි වලට ඔව් අපි රාය පිට තුනදී එනස එතන යනකොට 8යි 9 වෙයි අපිට ස්කොට් ආවා මේ ප්‍රෙසිඩන්ට් ප්‍රයිම් මිනිස්ටර් යනකොට යනවාගේ අර අපි කියා ඉස්සර පොලිස් යනවා නැත්නම් අපි වාහන ඊපස්ස ඒ වගේ අපි ටක්කල ගියා පුණානේ වැටිකලෝ කැම්ප් එක ඇත්තටම ලස්සනයි බිල්ඩින්ග්ස් පහක් තියෙනවා අනිත් එක මේ එතන ඔක්කොම හොස්ටල් විදියට සමහර වෙලාවට තියෙන ක්වොරන්ටයින් සෙන්ටර්ස් එක දිගටම මැච් දාලා තියෙනවා මේක ඒ වගේ නෙමෙයි රූම්ස් වගේ හොස්ටල් විදිහේ ඒකලම නිර්මාණය කරලා තියෙනවා අපි කතා කරන ගමන් රූප පෙළකුත් අපි වීඩියෝ එකේ පෙන්වන්න ලෑස්ති කරලා තිනවා බලන්න ඒතර සක්සි කියන එක ඕගලන්ට ඔප්පු වෙනවා මේ වීඩියෝස් දැක්කහම නිචේ ඒ වගේ තමයි මේ රූම්ස් වගේ ඒ හොස්ටල් විදියට හදලා තියෙන රූම්ස් එක. දැන් ඔයාලට එක රූම් එකක් හම්බුනේ නැත්නම් ඔයා ෂෙයා කරගන්න ඕනේ දුක. ඒක ෂෙයා කරගන්න. මේ සාමාන්‍ය මේ ලොකු ප්‍රමාණයක්. දැන් කොච්චර කට්ටිය හිටියද එහේ? එතන 800ක් හිටියා. 800 plus හිටියා මේ වගේ මේ ක්ලස්ටර් එක වැඩි නේ. ඒ නිසා කට්ටියොත් වැඩි. එතන ඔක්කොම මාළු සම්බන්ධේ මාළු කට්ටිය සම්බන්ධ කට්ටිය තමයි. මට සෙට් වෙන්නේ කට්ටිය ඔක්කොම යංස්ටර්ස් බිස්නස් කරපු එකනා අර දෙගෙන ඉගෙන ගන්න එකනේ වගේ හොඳ කට්ටියක මට සෙට් කරා. 4 දෙනෙක් එකට හිටියා. ඒක අපි හොස්ටල් එක කොහමද ඉන්නවා ඒ වගේ තමයි එතන. එතකොට එතන ඒ කියන්නේ ගැහණු පිරිමි දෙගොල්ලම එකට ඉන්නවද නැත්නම් වෙන් කරලා තියනවද? වෙන් කරලා තියනවා. වෙන් කරලා තියනවා. තනියම මේල්ස් තනියම ෆීමේල්ස් කොයිද ඉන්නා කියලා දන්නේ නැහැ.
කොහොමද ඒගොල්ලන්ගේ ඕගොල්ලන්ට සැලකීම කියන්නේ කන්න බොන්න මොන වගේ ආකාරයෙන්ද ඒගොල්ලෝ ඕගොල්ලන්ට සැලකුවේ කන්න බොන්න ආමි කට්ටිය තමයි ඒක මම හිතන්නේ ඒ කරා සාමාන්‍ය කෑම තමයි ඉච්චර අපි ගෙදර කන වගේ ඉච්චර ටෙස්ට් නෑ හැබැයි මේ ජීවත් වෙන්න හැමෝටම එකයි හැමෝටම එකයි අපිට අපිට ඉල්ලන්න බෑ සමහර වෙලට මෙනු කට්ටිය ආවා මෙනුස් චූස් කරන්න දැන් මට කියන්නකො මතකේ නිකන් මොන වගේ අයිටම්ස් ද ඔයාලට දුන්නේ කිරිපත් හම්බුණා කිරිපත් සමහරට චිකන් ෆිෂ් අනිතක මේ පරිප්පු ඒ වගේ එළවලු අනිතක මේ පයිනැපල් දෙනවා කන්න අපල් දෙනවා ඊවනිං ටී බන් දෙනවා ඒ වගේ වෝටර් බොටල් ඒක හොඳයි මේ වෝටර් බොටල්ස් දෙනවා ඒ වගේ කැමරන් ෂේප් ඉච්චර අවුලක් නැහැ. එතකොට ඔයගොල්ලෝ චෙක් කරනවද ડોක්ටර්ස්ලා එහෙම ඇවිල්ලා නැත්නම් කොහොමද ඒක වෙන්නේ? ડોක්ටර්ස් ඉන්නවා බට් අපි ළඟම එන්නේ නැහැ. ඒක තමයි වයනේ. ඔය එවරිඩේ ඒගොල්ලෝ චෙක් කරනවද ඔයගොල්ලෝ? ඒ වගේ ડોක්ටර්ස් එවරිඩේ එන්නේ නැහැ. බට් ඇනවුන්ස්මන්ට් එකක් දෙනවා. මේ වගේ ලෙඩක් තියෙන කට්ටිය ෆොටක් ඇවිල්ලා හම්බෙන්න කියනවා. එහෙනම් ડોක්ටර් මීටර් අඩි 10ක එයා පැත්තේ ඉන්නවා. අපි මේ පැත්තේ ඉඳලා ආනවා. ඔයාලට උණ තියනවද කැස්ස තියනවද මොනවද අමාරු තියනවද මොනවද ලෙඩ තියනවද කියලා අහනවා ලෙඩ මොකුත් නැත්තම් නිකන් කන්න බොන විතරයි ඉතින් මොනවද කරේ දැන් කම්මැලි නැද්ද ෆෝන්ස් පාවිච්චි කරන්න පුළුවන්ද ෆෝන්ස් පාවිච්චි කරන්න පුළුවන් චාර්ජර් තියනවා මට හිතන විදිහට 5000ක් වැඩිපුර මට කෝල්ස් ආවා වෙන්දර කඩා ඒ කෝල් කරලා කතා කරන්න ඉන්න පුළුවන් අනිත් කොමන් ටීවී දාලා තියනවා ඒ නිසා ටීවී බලන්න පුළුවන් අනිත් එක කට්ටිය ඔක්කොම සෙට් වෙලා මේ අපි කතා කරා ඒ වෙලාව ඉච්චර බෝරින් කියලා මං ෆීල් කරා මොනවද කට්ටිය කියන්නේ ඉතින් ඒ මොනවයි කට්ටිය දවල් හම්බුනේ අලුත් යාළු හම්බුණාද ගොඩක් කට්ටිය හම්බුණා ස්පෙෂලි මේ පෑලියකට ෆිෂ් මාකට් එකේ මොස් සෙට් එකක් හම්බුණා ඒගොල්ලන් බලනවා මේ අපිට මොකුත් නැහැ මට හරි රෂ්ණ මේ ස්මෙල් ඇන්ඩ් ටේස්ට් නැති වුණානේ ඒකට එහෙමත් නැහැ නිකන් ඉන්නවා ඒවත් නැහැ මොකුත් නැහැ බල හැබැයි මේ හැබැයි ඒගොල්ලන්ට මේ කොරෝනා කියලා පොසිටිව් ආවා කියලා. එයා බොරු කරලා අපිට මේ දැම්මකින් ෆයිනල්. මන්නා. ඒගොල්ලෝ මේ ඒ වගේ ඉන්නවා. ඒ වගේ ලොකු ගොඩක් මේ කට්ටිය ඔක පොඩි ළමයි ඉඳලා 10 years old ඉඳලා 80 years old අයි අන්කල් කෙනෙක් එතන හිටියා. මම දැක්ක සමහරක් වීඩියෝස් වල තියෙන කට්ටිය සින්දු කියනවා, ක්‍රිකට් ගහනවා. මම හිතන්නේ වාගේ වීඩියෝ එකක් තියෙන අපිට බලන්න පුළුවන් ඉස්සරහට. කට්ටිය ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහනවා, කැරම් ගහනවා, අනිත් එක චෙස්. ඒ කියන්නේ සම්සි දැන් ඒගොල්ලෝ එක්කම එකට ඉන්නවනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කොරෝනා පොසිටිව්ද? පොසිටිව් හැබැයි ඒගොල්ලන්ට ඉච්චරට ලොකු වෙන වෙන ආබාධ නැහැ නෑ ඒව තමයි දැන් ඉන්න 800-800 කටේ ඉන්නවනම් ඔක්කොමද පොසිටිව් ඒ නිසා අපිට ඉච්චර බය වෙන්න ඕනේ නැහැ ඔක්කොම දිනින්න ඕනේ ඔක්කොම ඒ ඉඳලා මටත් යන්න මගේ ඉඳලා මටත් මට ඔව් හැදලා ඔක්කොම හැදිච්ච කටේ ඒ නිසා ඔක්කොම එකට එන්න පුළුවන් මේ සෝෂල් ඩිස්ටන්සින් උත් නැහැ මොකුත් නැහැ නිකන් ආතලෙක කටේ ඉන්නවා ඒතකොට ඔයාලට බෙහෙත් මොනවද දුන්නේ වට ඒක තමයි මම කලින් කිව්වේ බෙහෙත් කියලා මේ අපිට තියෙනවා නම් පැන් රෝල් දෙනවා මේ ඒ ලෙඩ කොරෝනා වෛරසද දැන් බේතක් නැහැ තාම ඒ නිසා මේ පැන් රෝල් දෙනවා සමහර විටමින් සී දෙනවා ඔයාලට මොනවද දුන්නේ මට මට පළවෙනි 2-3 days මම මොකුත් නැහැ ලෙඩ නැහැ කියලා මම මොකුත් ගත්තේ නැහැ ඊට පස්සේ පොඩි ෆීවරිෂ් වගේ මම ෆීල් වුණා ඒක නෑ මම මට ෆීල් වුණා අනිත් ඒවා එම්බ්‍රිසයි ටිකක් දීපා ඒකට මේ පැන් රෝල් දුන්නා අනිත් එක මේ විටමින්ස් දුන්නා අනිත් එක පොඩි ටැබ්ලට්ස් එක දුන්නා ඉච්චරයි ඉච්චරයි රැටර වගේ මොනවද ඔයගොල්ලෝ කරන්නේ? ඒ කියන්නේ ටයිම් එකක් තියෙනවද නැගිටින්න ඕනේ මේ වෙලාවට නිදි ගන්න ඕනේ මේ වෙලාවට? එහෙම මොකුත් නැහැ. ගෙදර වගේ ඉන්න පුළුවන්. ගෙදර වගේ නැහැ. ගෙදර වඩා ෆ්‍රීඩම්. ඒ අම්මා ආවිල්ලා කියනෝනේ සක්සි මොකද කරන්නේ මේ දැන් දවල් වුණා නැගිටින්න නැත්තේ තාම. ඒ වගේ සීන් එක නැහැ. අපි ඕන තරම් මොනවද කරන්න පුළුවන්. අවුරුත් නැහැ, පොලිසුත් නැහැ, එතන ආමියුත් නැහැ, අවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඒ කියන්නේ නිදහසට බාධාවක් නැහැ. මොකුත් නැහැ. මොකුත් නැහැ. මෙහිමයි දැන් අපි ගොඩක් කට්ටිය තියෙන ලොකු බයක්. මේ නිරෝධයන මධ්‍යස්ථාන වල මොනවද වෙන්නේ? මට තනියම ඉන්න පුළුවන්ද? දවස් 14ක්. ඉතින් මේ සක්සි කියන විදියට එයා ගොඩක් එන්ජොයි කරලා තිනවා ගෙදරටත් වඩා ෆ්‍රීඩම් එකක් තිනවා කියලා තමයි එයා කියන්නේ. ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න එපා නිරෝධයන මධ්‍යස්ථානයකට යන්න. කිසියම් හෝ සිම්ප්ටම් එකක් ඔයගලන්ට තියෙනවා නම් වහාම ඔයගලන්ගේ සෞඛ්‍ය මධ්‍යස්ථානයට හෝ ළඟම ඉන්න PHI ට කතා කරලා PCR එක කරගන්න. බය වෙන්න කිසිම දෙයක් නැහැ. මම හරිද? ඇත්තටම මේ PCR කරන ඔක්කොම බය වෙනවනේ. බය වෙන්න මොකුත් නැහැ. අපි මේ ප්‍රොඩක්ෂන් එකනේ අපි ප්‍රොඩක්ෂන් එක. ඒ නිසා VCR වෙනත් බය වෙන්න ඕනේ නැහැ. ඒක පොසිටිව් වුණොත් ටෙන්ෂන් වෙන්න, බය වෙන්න, කඩල වෙන්න ඕනේ නැහැ. කෙලිව මේ කොරෝනා සෙන්ටර් එකේ ගිහලා නිකන් ට්‍රීට්මන්ට් කරලා ඉන්න තියෙන්නේ. සමහරවිට අපි බය වෙනවා ෆොටෝස් බලනකොට අපි රටවල රිලීස් කරනනේ ෆොටෝස් ඔක්කොම මේ වයස් ඔක්කොම ඒ වගේ ඔක්කොම ෆික්ස් කරලා දෙනවා. ඒ නිසා ඒක වලල වලල කටිය බය වෙලා ඉන්නේ නැහැ. ඔයාලට ඔයාලට මම අහුවොත් මෙහෙම දැන් ඔයාලට අමතක නොවන මොකක් හරි දවස් 14 ඇතුළත යම්කිසි සිදුවීමක් තියෙනවද? ඔයාගේ ෆස්ට් ටයිම් ඔක හැදුණා?
අනිතක මේ ෆස්ට් ඩේ මම එතන ඉන්නකොට පොඩක් මේ චාටර් වගේ මොකද මේ වොෂ්රූම් අනිතක මේ අපිට මේ පුරුදු නෑනේ පුරුදු නෑනේ ඒ නිසා මේ මොකද මේ කැම ගන්න ඕනත් මේ අපි පල්ලේ ගිහලා පොලිමේ ඉන්නවනේ මේ ටික වීඩියෝ එක බලන්න පුළුවන් ඒක ලොකු පොලිමේ ඉන්නවා ඒගොල්ලන් කැම එතන දීලා යනවා අපි ගිහලා ගන්න ඕනේ වයනේ කටියට ඒ වගේ තමයි අනිතක ඉච්චර නෑ අපි මේ සාමාන්‍ය ගෙදර ඉන්නවා වගේ මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් දවස් 14ක් ඕගොල්ලෝ 800ක් දෙන කිව්වනේ ඒකල බලා ගන්නවා කියන්නේ මේ සියල්ල රජයේ විදමෙන් ඉතින් අපි අනිවාර්යෙන් අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවකයන්ට ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක අංශවලට අපි විශේෂ ස්තුතියක් කරන්න ඕනේ මේ වෙලාවේ ඒගොල්ලෝ කරන සටනට මේ මේ ත්‍රස්තවාදී නැති වුණත් දැන් මේකත් ඇවිල්ලා මේ කොවිඩ් ත්‍රස්තවාදයක් තමයි මේකත් එක්ක ඉතින් සක්ෂි මට කියන්නකො කොහොමද දැන් ඔන්න දවස් 14 ඕල තව PCR එකක් කරනවාද මේ වෙලාවේදී දැන් මේ අලුත් ක්‍රමවේදය තුළ මේ after 14 days එවනවා කට්ටිය. දැන් කියනවා හැමදාම 500 මේ කොරෝනා වෛරස් ඩයිඩෙන්ටිෆයි වෙනවා. ඒක ඩයිඩෙන්ටිෆයි කරනකොට ඔක්කොම මේ හොස්පිටල් එක යන්නේ නැහැ. යන්නේ නැහැ. සිම්ටම්ස් වැඩිපුර තියෙන කට්ටිය දැන් උසුම ගන්න අමාරු. ඒ වගේ තියෙන කට්ටිය තමයි හොස්පිටල් එක යනවා. අනිත් කට්ටිය ඔක්කොම 70-80% කට්ටිය ඔක්කොම නිරෝධන මතිය සරදමයි. ඔරිජින් සෙන්ටර් තමයි ඒ ට්‍රීට් කරන්නේ. ට්‍රීට් කරන්නේ. දැන් වැඩිපුර උස්ම ගන්න අමාරු. ඒ වගේ වැඩිපුර ලෙඩක් තියෙන කට්ටිය තමයි කෙලිම යන්නේ හොස්පිටල් එකට. IVH හරියන රෝල් එකට යනවා. අනිත් කට්ටිය ඔක්කොම යනවා නිරෝධන මතිය සෙන්ටර්ස් වල. එතන ඉඳලා දවස් 14 නිකන් කණ්ඩ වොන්න දෙනවා. ඉච්චර 14 වෛරස් ඔටෝමැටික් එම්බ්‍රිසාවට આવුත් මොනවාරි පාඩුවක් තියෙනවද නැහනේ. ආවිල යනවනේ. ඒ වගේ තමයි දවස් 14 ඒක යනවලු. දැන් සක්ෂි දැන් දවස් 14 ළඟ වෙනකන් දින ගණන හිටියද නැත්නම් ඉක්මනට ගියාද වට ඉක්මනට ගියාත් කියන්න පුළුවන් ඒක බෑ කියලා සමහරවිට අපි කට්ටිය හැමදාම මට කෝල් එනවා කතා කරනවා කට්ටියත් එක්ක මේ චැට් කරනවා ඩී වරනවා ඒ නිසා ඉච්චරනේ IPL ඒ දවස්වල තිබ්බා ඒ නිසා අපිට වෙලාව ටීවී බලන්න පුළුවන් කොමන් ටීවී එක තියෙනවා දැන් කියනවා දැන් කලින් තියෙන කොරන්ටයින් සෙන්ටර් වල මේ තියෙන කොරන්ටයින් වෙනස් කලින් ප්‍රමාණ අඩුනේ ඒ නිසා ඔක්කොම හරියට සලකුණා මේ දවස්වල කට්ටිය ඕවල් උඩනවා ඒ නිසා ඒකුණත් අපි මේ වන්න බෑ මේ මේක මේක නෑ මේක ඒක නෑ කියලා මේ අපිටත් කියන්න බෑ පුළුවන් තරම් ඒක හොඳට කරා අපිට සමහරක් වෙලාවට දකිනවා සමාජ මාධ්‍ය ජාලවල තියෙනවා මේ හරියට සමහරක් වෙලාවට සලකන්නේ නැහැ මේ වගේ අඩුපාඩු වුණා. එහෙම දේවල් ඇත්තටම වෙනවද? ඇත්තටම වෙනවා. හා සමහර වෙලාවට කියනවා දැන් කෑම අපි ගන්න ගියොත් පළකුණුත් කෑම නැහැ කියලා කියනවා. ඒ සෙනඟ වැඩිම නිසා. සෙනඟ වැඩි නිසා සමහර වෙලාවට එකෙක් දෙකක් තුනක් අරන් යනවා. අපේ මිනිස්සු සමහර වෙලාවට ඉල්ලනවද මට මේක ඕනේ. මට තව එකක් ඕන කියලා. අනිත් එක මේ කෑම සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇවිල්ලා දෙනවා. කොණ්ඩ මේ කියනවා දැන් ක්වොන්ටිටි එක වැඩි. වැඩිනේ. ඒ නිසා සමහර වෙලාවට මේ කිරි අඩු වෙන්න පුළුවන් රස අඩු වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය වෙන්න පුළුවන් අනිත් එක ඒ වගේ වෙලා තියෙනවා කට්ටිය මේ වීඩියෝස් බලනකොට එතරම් මේව තමයි ටොයිලට් කොමන් වොෂ්රූම් සමහර වෙලාවට සමහර බිල්ඩින්ග්ස් වල අපි ඉන්නට ඇටච් බාත්รูම් තියපා සමහර කවුන්ටින් සෙන්ටර් වල මේ වොෂ්රූම් කොමන් ඒ නිසා එතන ක්ලීන් නැහැ ඔක්කොම අවශ්‍ය නැහැ අන්න ඒ වගේ සීන් මෙහෙම අපි ඒක තේරුම් ගන්න මොකද මේක අපිටත් අලුත් අත්දැකීමක් ඒ වගේම විශාල සංඛ්‍යාවක් ඉන්නවා ඉතින් යම් යම් අඩුපාඩු කන් අනිවාර්යෙන් සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ වෙලාවක අපි ගිහිල්ලා ඒව අඩුපාඩු දැකලා ඒව සමාජ මාධ්‍ය වල දාලා තනිකරම උනේ කියන්නේ ඍණාත්මක මේ හැඟීමක් තමයි මිනිසුන්ට ආවේ මේ කොරන්ටයින් සෙන්ටර් වලට යන්න එපා කියලා. ඉතින් ඒක අපි සක්සිට් එක කතා කරනවත් හිතේ මොකද දැන් ඕනට තේරෙනවා. කොරන්ටයින් සෙන්ටර් එක අපි යන්නේ අපිත් එක්ක ඉන්න මිනිස්සු බේරගන්න. ඒගොල්ලන්ට බෝ වෙනවනේ. අපිට මොකද වෙන්නේ? බට් අපි අම්මා තාත්තාට නැත්තම් මේ වයස කට්ටියට එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. එතකොට දැන් කොහමද දැන් දවස් 14. ඒ කියන්නේ ඊට පස්සේ පාසින් ඒ කියන්නේ ඔයගොල්ලෝ එළියට යන දවසේ ආයි PCR එකක් කරාද වට? PCR කතාව පේන්නේ. ඒක එහෙම තමයි. දැන් ෆස්ට් PCR පොසිටිව් වුණොත් කලින් කරලා තියන්නේ ෆස්ට් PCR පොසිටිව් වුණොත් දවස් after 11 days after 11th first day in the positive උඩ දවසේ ඉඳලා 11th day එක අනිත් PCR එක කරනවා. ඒක negative වෙනවා. ගොඩක් කටියට negative වෙලා තියෙනවා. ඒ නිසා දැන් අලුත් ක්‍රමවේදයක් දැන් health ministry එක ඇවිල්ලා තියෙනවා. දැන් PCR first day positive වුණොත් ඒක 14 days එක PCR test කරන්න ඕනේ නැහැ. කරන්න ඕනේ කියලා. දවස් 17 7 days 8 days වල ඕම shape එකේ නැති වෙනවලු වෛරස්. දවස් 10 වෙනකොට totally නැති වෙනවා. ආයි දවස් 14 වෙනකොට fully නැති වෙනවා. ඒක 1-2% සමහරවිට තියෙන්න පුළුවන්. දැන් PCR ගත්තොත් positive වෙන්න පුළුවන්. ඒක percentage තියෙනවනේ. දැන් 1% වෛරස් තියෙනවනම් ඒක detect එක තමයි.
100% තිබ්බොත් ඒක ඩිටෙක්ට් වෙත් තමයි. බට් 1% තියෙන වෛරස් ඉච්චර කේස් නෙමෙයි. ඒ නිසා මේ දැන් PCR ටෙස්ට් මොකුත් නැහැ. දවස් 14 ගෙදර යනවා. ගෙදර ගිහලා දවස් 14 ආයෙත් ඉන්නවානේ. ඒ නිසා මොන ප්‍රොබ්ලම් ආවොත් එතන මේ ප්‍රශ්නයක් ආවොත් අපිට දැනගන්න පුළුවන්නේ. ඒක තමයි කට්ටියත් එක්ක සම්බන්ධ නැතුව තනිම ඉන්න කියනවා after 14 days. දැන් දවස් 14 කිවරලා ඔයගොල්ලෝ දැන් යන්න යනවා. හෙට අපි කිව්වොත් දැන් ඔන්න හෙට ඔයගොල්ලන්ට යන්න පුළුවන් කියලා කියනවා. කී දෙනෙක්වත් එක ආවද? කොහොමද එතන? ඒ කියන්නේ බස් එක කොහොමද ඒක? බස් එකේ ඒක තමයි. ඒක දැන් PCR දවසේ ඉඳලා පොසිටිව් දවසේ ඉඳලා දවස් 14 යනවා කට්ටිය. දැන් හැමදාම recovered 500 ඔක්කොම හොස්පිටල් ඉඳලා recovers නැහැ. සෙන්ටර්ස් වල තමයි. ප්ලස් ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල තමයි recover. I think දවස් symptoms මොකද නැත්තම් ඒ asymptomatic කට්ටිය. ඒ වගේ දවස් 14 ගෙදර යනවා. ඔයත් එක කී දෙනෙක් ආවද? මමත් එක්ක බස් full. ෆුල් බස් 100ට වැඩිද? නෑ 100 ඒ වගේ නෙමෙයි. අපි මේ කොළඹ පාරට ගිහින් මම හිතන්නේ 50 60 වගේ සීටර් බස් එක. ඒතර ඔයාලට මොනක් හරි අවවාදයක් දුන්නද? ඔයා ගෙදර ගිහලා මේ විදිහට ඉන්න ඕනේ, මේ වගේ පාවිච්චි කරන්න ඕනේ, මොනවාරි පැනඩෝල් හරි විටමින් සී හරි බොන්න ඕනේ, එහෙම කියලා මොකක් හරි කිව්වද ඒගොල්ලෝ අවවාදයක්? නෑ ඒ වගේ මොකත් නෑ. දැන් ඔක්කොම ලැඩ නැහනේ. ඒ නිසා මේ මොනවාරි ලැඩක් තිබ්බොත් මේ අපි ડોක්ටර්ස් වල කන්සල් කරලා මේ වගේ විටමින් සී හරි නැත්නම් මේ ෆිෂ් ඔයිල් ටැබ්ලට්ස් හරි නැත්නම් විට මොකද ප්‍රෙටෝන් ඊට තමයි ඔය කන්න පුළුවන්. හැබැයි ඔයාලා දවස් 14ක් ඒගොල්ලෝ කිව්වා self quarantine කරන්න කියලා කියලා නේද? ඒක අනිවාර්යෙන් ඒක කවදාද එහෙම කරන්න ඕන. ඒ ගෙදර ගිහලා නිකන් ඉන්න තමයි තියෙන්නේ. මොකුත් නැහැ. ඉච්චර දවස් 14 ඉඳලා තමයි තියෙන්නේ. කොහොමද ඒ ඔයා දැන් මන් දන්න දැන් ඔයා fully recovered වෙලා ඉන්නේ. ඒ දවස් 14 මොකද කරේ? ගෙදර ඒක තමයි බොරි. self quarantine ඒක තමයි බොරි. self quarantine තමයි බොරි. නෑ අපි දවස් 28ක් කරන්න හරි ඒක. ඒක නෙවෙයි. ජී මේ ඔව් රජේ කරන්න බෑ නේ කේස් නේ. ඒ කියන්නේ සක්සි කියන විදිහට සක්සි නම් බොහොම ආසාවෙන් ඉඳලා තිනවා කියලා පේනවා. ඒ කියන්නේ අපිට පෙන්වන්න ඕනුනේ මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල වෙන අත්දැකීම්. ඉතින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වුණා එයාගේ කටින්ම, එයා ඒක එක්ස්පීරියන්ස් කරපු කෙනෙක්. එයාම කිව්වා ඕගොල්ලන්ට කොච්චර හොඳ අත්දැකීමක් එතන තියෙනවද. ඒ කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලන්ට මොකක් හරි සිම්ටම් එකක් තියෙනවා නම් වහම ගිහලා PCR ටෙස්ට් එක කරගන්න. ඒක ඇත්ත. ඒක ඇත්ත. මේ කොරෝනා වෛරස් එක හම්බුනොත් ඒක ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් වීක් කරන්න දැන් කියනවා. දැන් ඔයාලට මං ගැව්වොත් ඔයා මේ වීක් නම් ඔයා වටිනවා. අත ඔයා ඉන්නවනේ ස්ටිල් එක ස්ටඩි එක. ඒ වගේ තමයි කොරෝනා වෛරස්. ඔයාගේ ඇඟේ තියෙන අර immune system එක වැඩි කරන්නේ. ඒක තමයි කියන්නේ කොත්තමල්ලි බොන fruits, orange, pineapple, apple ඒ වගේ කන්න හොඳ level කන්න milk බොන්න කියලා. අනිත් මේ බොන්න කට්ටිය මාස 6ට බොන්න එපා කියලා තියෙනවා. දැන් COVID හැදිච්ච කට්ටියට ගෙදර යනකොට කියලා තමයි යවන්නේ. මාස 6ට බොන්න එපා කියලා. අලුත් යාළුවෙම හම්බුණාද එහෙදි? අලුත් ඒක තමයි මම මාලි ගොඩ ෆිෂ් මම දැන් මම මට distribute කරන්න පුළුවන් ෆිෂ්. ඒකේ මට කන්ටැක්ට් business එකකටත් කන්ටැක්ට් එක හදාගෙන ඉවිල්ලා තියෙනවා. අන්න එහෙම කෙනෙක් තමයි සක්සි. සක්සි මම ආසයි ඔයා කියනවා නම් ඔයාගේ Tamil crowd එකටත් මොන හරි අවවාදයක් දෙන්න තියෙනවා නම් කොහොමද මේකෙන් බේරෙන්නේ, මොනවද කරන්න ඕනි කියලා එක ලොකක් මේ වටිනා දෙයක් වෙයි ඔයාලට. කොරෝනා වෛරස් අපිටන්ටදී பயப்படறது කොണ്ടുමේ இல்ல. ஆனாலும் பாதுகாப்பாக இருக்க வேண்டியது மிக முக்கியமானது. கொரோனா வைரஸ் කියන්නේ ඔක්කොම බය වෙනවානේ. ඒ නිසා අපි බය වෙන්න විදියක් නැහැ. අපි అలර්ට් එකේ ඉන්න ඕනේ. අනිත් එක මේ අපිට හොඳට කන්න ඕන, බොන්න ඕන, නිදා ගන්න ඕන, නල්ලා සාපඩනම්, නල්ලා තුංග වුණම, අනිත් පොළ නල්ලා උඩින් පයිචි செய்யணும். அப்படியே உங்களுடைய உடலில் இருக்கக்கூடிய உடல் உங்களுடைய அந்த சக்தியை நாங்க வலுப்படுத்தி கொண்டே இருக்க வேண்டும். அதைவிட முக்கியமாக நல்ல உணவு வகைகளை நாங்க எடுத்துக்கொள்ள வேண்டும். எனவே அப்படி எடுத்து உங்களுடைய நோய் எதிர்ப்பு ஆற்றலை அதிகரித்தோம்னு சொன்னா கொரோனா வைரஸ் வரும். அதெல்லாம் செஞ்சா ஏ ஏම කරුත් මේ කොරෝනා වෛරස් එන්නේ කියලා කියන්නේ. කොරෝනා සෙනවා බට් මොකද අපිට බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ රීකවරි වෙන්න පුළුවන්. කොරෝනා වෛරස් වන්දිச்சுன்னு சொன்னா சாதாரணமாக இருக்கக்கூடிய இளைஞர்கள் சாதாரணமாக இம்யூனிட்டி சிஸ்டம் நல்லா இருக்கிறவங்க எல்லாரும் இதல இருந்து தப்ப முடியும். ஆனாலும் பாதுகாப்பாக இருக்க வேண்டியங்க மே பரசம் வேணும்னா டயபெட்டிக் கட்டிய பிரஷர் மே ஹார்ட் பேஷன்ஸ் கிட்னி லங்ஸ் ஏ வகை வீக்கான கட்டிய தான் මේක பரசம் வேணும். இதனால இப்படி பிரச்சனைகள் இருக்கக்கூடிய ஆக்கள் வீக்கானாக்கள் தயவு செய்து நீங்க பாதுகாப்பாக இருக்கணும். அதிக சிரத்தையோடு இருக்கணும். இந்த நேரமே மாஸ்க் போடுங்க, சோசியல் டிஸ்டன்சிங் மெயின்டைன் பண்ணுங்க, சோசியல் சமூக இடைவெளி பண்ணுங்க. அதே போல සක්සි බොහොම ස්තුතියි අද අපිත් එක්ක සෙග්මන්ට් එකට එකතු වුණාට චක්ක ටීවී එක channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මීටරෙන් ඈතින් ඉන්න වගේම මේ මීටරෙත් පාවිච්චි කරන්න ඕනේ කියලා තමයි මම කියන්නේ ඕගොල්ලන්ට. සක්සි බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. අපි ළඟදිම දවසක ආයිත් හමු වෙමු, කතාවක් දාලා අපි කතා කරමු තවදුරටත් ඉස්සරහට මේ කොරෝනා වෛරස් එක ගැන. එහෙනම් ජය වේවා.